චීනයේ බීජින් නුවර සිට එන්නත් තොගේ රැගත් UL 869 දරන විශේෂ ගුවන් යානය අද අලුයම පහට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟා වුණා. එම සයිනෆාම් එන්නත් තොගිය ශ්‍රී ලංකාව විසින් මිලදී කෙන මෙරටට රැගෙන ආ දෙවන එන්නත් තොගය වනපා. අද අලුයම මෙරටට රැගෙන ආ සයිනෆාම් එන්නත් මාත්‍රා මිලියනය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ට්‍රක් රථමකින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවරගෙන තිබෙනවා. මෙතර ගර්භණී මාතාවන්ට කොරෝනා එන්නත් ලබා තීමේ වැඩසටහන අද ආරම්භ වුණා. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේදී සයිනෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 43,454 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව මේ දක්වා සයිනෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 1,33,028 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර ඊයේ දිනේදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට තවත් පුද්ගලයන් 466 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. මේ දක්වා කාලය තුළ මෙරට පුත්කලින් 64,986 දිනෙකට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. තවත් කොවිඩ් ආසාදිත මරණ 54ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 1,844ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ 54 අතර කාන්තාවන් 22 දෙනෙකු සහ පිරිමි පුත්කලින් 32 දෙනෙකු ඇතුළත්. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 2,682 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 602ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 434ක්, කළුතරින් 113ක්, කුරුණෑගලින් 270ක්, පුත්තලමෙන් 7ක්, කෑගල්ලෙන් 65ක්, රත්නපුරින් 119ක්, ගාල්ලෙන් 89ක්, මාතරින් 35ක්, හම්බන්තොටින් 65ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119ක්, මහනුවරින් 99ක්, මාතලෙන් 54ක්, බදුල්ලෙන් 35ක්, මොනරාගලෙන් 33ක්, අම්පාර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 25ක්, මඩකලපුවෙන් 222ක්, ත්‍රිකුණාමලයෙන් 58ක්, අනුරාධපුරෙන් 53ක්, පොළොන්නරුවෙන් 4ක්, මන්නාරමෙන් 9ක්, වවුනියාවෙන් 14ක්, මුලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 11ක්, කිරිනොච්චෙන් 39ක් සහ යාපනය දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 63ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 210,661ක් දක්වා ඉහළ ගිය. ඉන්පුත් කලින් 178,259 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරස ආසාදිනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 30,613ක් පමණයි. රාජ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙන කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සඳහා විවිධ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන මගින් වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානයන් වශයෙන් ලැබෙමින් පවතිනවා. මේ යටතේ කොළඹ වරායනගර ව්‍යාපෘතිය මගින් කොවිඩ් රෝගීන් හට ඔක්සිජන් සැපීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 5ක් වටිනා හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත්‍ර 5ක් එම ව්‍යාපෘතියේ කළමනාකරණ අධ්‍යක්ෂ හවුලියන් ජයන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරීම සිදු කරනවා. හැටන් පොලිස් ප්‍රදේශයෙන් ඊයේ දින කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයින් 25 දෙනාගෙන් ආසාදිතයින් 14 දෙනෙකු හැටන් ඩික්කොය නගර සභා සීමාවේ බවයි හැටන් ඩික්කොය නගර සභාවේ සෞඛ්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.